පහළගාත්‍රයේ ආක්සිය සැකිල්ලට සම්බන්ධ කරනු ලබන්නේ ශ්‍රෝණි මේකලාවලිනි වම් සහ දකුණු ලෙස ශ්‍රෝණි මේකලා යුගලක් ඇත එක් ශ්‍රෝණි මේකලාවක් සැලකූ විටය ශ්‍රෝණි අස්තිය ලෙසද හඳුන්වයි මෙම ශ්‍රෝණි අස්තිය හෙවත් ශ්‍රෝණි මේකලාව සෑදී ඇත්තේ අස්ති කොටස් තුනක් එකට පෑහීමෙනි ඒවා නම් එක යට එක එක ජගන පලකා අස්තිය දෙක කුකුන්දරාස්තිය තුන යුනිකාස්තිය ඊළඟ කරුණ වම් සහ දකුණු ශ්‍රෝණිමය කළා දෙක අපර පැත්තේදී ත්‍රිකාස්තිය හරහා බැඳෙන අතර පූර්ව පැත්තේදී යුනිකාස්ති යෝගේ මගින් සම්බන්ධ වීමෙන් මානව ශ්‍රෝණිය ලෙස හැඳින්වෙන මෙහෙම ලියන්න ඕනේ කමාදාල මානම ශ්‍රෝණිය ලෙස හැඳින්වෙන පළල් බේසමක් හැඩති ව්‍යූහයක් සාදයි ඊළඟ කරුණ මෙලෙස පළල් ශ්‍රෝණියක් පැවතීම මිනිසාගේ පූර්ණ ඍජුකාය විලාසයේදී අන්තරංග අවයවවල බර දරා ගනිමින් ඒවාට සන්ධාරණය සැපයීම සඳහා උපකාරී වේ. ඊළඟ කරුණ ශ්‍රෝණි මේකලාවල පාර්ශ්විකව ශ්‍රෝණි කෝටරකය ලෙස හඳුන්වන ගැඹුරු අවපාතනයක් ඇත. එයට ඌර්වාස්තියේ හිස සන්ධානය වීමෙන් උකුල් සන්ධිය සාදයි. උකුල් දැන් මෙහෙ බලන්න මාතෘකාව මොකද්ද? ශ්‍රෝණි මේකලා. ශ්‍රෝණි මේකලා දායක වෙන්නේ මොකක් සඳහාද? මේ පහළ තියෙන ගාත්‍රයේ මොකට හයි කරන්නද? ආක්සිය සැකිල්ලට හයි කරන්නද? හරිද? එතකොට ශ්‍රෝණි මේකලා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. දැන් මේක දිහා බලන්න ඈ. ඔහොම පාර්ශ්විකව බලපුවහම ඔබට දැන් මේ පේන්නේ ශ්‍රෝණි මේකලාව. හරි. මේ තියෙන එක ශ්‍රෝණි මේකලාවක් නේ. මෙහෙම හරි. එක ශ්‍රෝණි මේකලාවක්. ඒ හැඩයටම මේ පැත්තෙත් මොකක් තියෙනවා? ශ්‍රෝණි මේකලාවක් තියෙනවා. දැන් දෙපැත්තට මොනවද දෙකක් තියෙනවද? ශ්‍රෝණි මේකලා දෙකක් තියෙනවා. මේ එක ශ්‍රෝණි මේකලාවක් ගලවලා ගත්තොත් අහකට ඒ ශ්‍රෝණි මේකලාවක් හැදිලා තියෙන්නේ මොනවා තුනකින් කියලාද කියන්නේ? අස්ති තුනකින්ලු. මොනවද ඒ? ජගන පලකාස්තියයි, කුකුන්දරාස්තියයි, යුනිකාස්තියයි. හැබැයි ඒවා මේ එකිනෙකින් මොනවා කරන්න බැයිද? වෙන් කරන්න බෑ. හරි. දැන් මම මේ එක ශ්‍රෝණි මේකලාවක් දැන් මේ ගලෝප එකක් පෙන්වන්නම් කොහොම මේ එක ශ්‍රෝණි මේකලාවක්. හරි. මේ මෙතන තියෙන ව්‍යුහය මේ දැන් මෙහෙම ගත්තොත් මේකේ ඔය දැන් මෙහෙම කළා ගලවන්න බෑනේ අස්ති වලට. ඒනට හැදිලා තියෙන්නේ අස්ති කැලි තුනකින්. හරි. මේ උඩ අහුවෙන ධාරයට කියනවා මොකක් කියලා? ජගන පලක අස්තිය කියලා.
මෙන්න මේ පැත්තේ තියෙන එකට කියනවා කුකුන්දරාස්තිය කියලා මේ පැත්තට කියනවා යුනිකාස්තිය කියලා. ඒවන නම් කරන්න දෙන්නේ නැහැ හරි. කොටස් තුනකින් සමන්විතයි ශ්‍රෝණි මේකලාව හරි. හරි. ශ්‍රෝණි මේකලා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. හරි. පැහැදිලිද ඒක? එතකොට ඒ ඒ ශ්‍රෝණි මේකලා දෙක මේක දිහා අපව බලන්න හොඳට. මේ ශ්‍රෝණි මේකලා දෙක මැද මොකද්ද මේ තියෙන්නේ? ත්‍රිකාස්තිය. ශ්‍රෝණි මේකලා දෙක අපර පැත්තේදී මොකක් සමග සම්බන්ධයිද? ත්‍රිකාස්තියක සම්බන්ධයි. හරිද? පූර්ව පැත්තේදී හරවලා බලමු. පූර්ව පැත්තේදී බලන්න හොඳට හරි. පූර්ව පැත්තේදී ශ්‍රෝණි මේකලා දෙක හරිද? මේ පැත්තේ ශ්‍රෝණි මේකලාව මේ පැත්තේ ශ්‍රෝණි මේකලාව එක්ක මෙතනින් සම්බන්ධයි. එතකොට දැන් මේ ශ්‍රෝණි මේකලාවේ මේ හරියට කියනවා යුනිකාස්තිය කියලා. මේකේ යුනිකාස්තිය මේතොර යුනිකාස්ති දෙක තමයි එකට මොනවා වෙන්නේද? පෑහෙන්නේ. එතකොට ඔක්කොම එකතු කරලා කියපුවා මෙහෙම කියන්න පුළුවන් හරි. මේ පැත්තෙන් ශ්‍රෝණි මේකලාවක් තියෙනවා. මේ පැත්තෙන් ශ්‍රෝණි මේකලාවක් තියෙනවා. පූර්ව පැත්තේදී ශ්‍රෝණි මේකලා දෙක යුනිකාස්තිය මගින් හයි වෙලා. අපර පැත්තේදී මගින් හයි වෙලාද කියන්නේ ත්‍රිකාස්තිය හරහා හයි වෙලා. හයි වුණාම මෙහෙම රවුමක්ම හැදෙනවා. මෙහෙම වටයක් රවුමක් හැදෙනවා. ඒ කියන්නේ ඒකට කියන දැන් අපිට පේනවනේ මෙහෙම මෙහෙම රවුමක් හැදෙනවා මෙහෙම. හරි. ඒ ඒ හැදෙන රවුමට කියන්නේ මොකද කියලා? මානම ශ්‍රෝණිය කියලා. ඔය වචන දෙක පැටලෙන්න පුළුවන්. හරි. ශ්‍රෝණි මේකලා කියන වචනේ මානම ශ්‍රෝණිය කියන වචනේ. හරි. ශ්‍රෝණි මේකලාවක් කියන්නේ මොකද්ද? මේ එකක්. ශ්‍රෝණි මේකලාවක් කියන්නේ මේ එකක්. මානව ශ්‍රෝණිය කියන්නේ මොකද්ද? මේ දෙකයි ත්‍රිකාස්තියයි. හරිනේ? මේ දෙකයි වම් දකුණු ශ්‍රෝණි මේකලා දෙකයි ත්‍රිකාස්තියයි. එකතු කරලා ගත්තාම එන බේසම වගේ රවුම මොකද්ද? මානව ශ්‍රෝණිය. හරිනේ? ඔව්. එතකොට මේ මානව ශ්‍රෝණියේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේක. දැන් ඔය කකුල් හතරෙන් යන සත්තුන් ගත්තොත් මේගොල්ලන්ගේ මෙහෙම ගත්තොත් හරි. ඒගොල්ලන්ගේ දැන් මෙතන නම් ශ්‍රෝණිය මෙහෙම තියෙන්නේ. හරිද? ඔහොම ඒගොල්ලන්ගේ දේහේ බර මේ පැත්තරනේ ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමනේ. ඔහොමනේ ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රෝණිය අසර ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ බර. ඒ වෙනකොට දැන් අපි ගැන බලන්න කල්පනා කළා. අපි දැන් මෙහෙමනේ ඉන්නේ. මුළු බර ටික ඔක්කොම මොකට එනවද? ශ්‍රෝණියට එනවා. ඔක්කොම මේක අසර කොටනවා වගේ වැඩක් වෙන්නේ. හරි. දැන් මෙයා මෙතනින් මෙහෙම අල්ල උස්සන්න කොහොම? එහෙම ඉසුවොත් අර බර ටික ඔක්කොම මෙතෙන්ට එනවා. හරි. එතකොට මේ සාමාන්‍ය ඔය ජාතිය සත්තුන්ගේ ශ්‍රෝණිය තියෙන්නේ මෙන්න මේ වගේ පිහිටලා. ශ්‍රෝණිය මේ වගේ ඈ. ඔන්න ඔය වගේ ශ්‍රෝණිය. හරි. ඒ කියන්නේ ශ්‍රෝණිය මොකද වෙන්නේ? කට පළල අඩුයි, දිග වැඩි. ඒතකොට මොකක් වගේද? බාල්දියක් වගේ. හරි. හැබැයි මිනිසාගේ ශ්‍රෝණිය එහෙම නැහැ. මේ වගේ තියෙන්නේ. හරි. පළල වැඩි. හරිද? මේ වගේ. ඒ කියන්නේ මොකක් වගේද? බේසමක් වගේ. සෑහෙන ලොකු පළලක් තියෙනවා බේසම. ඒතකොට සාමාන්‍යයෙන් ඔය බේසමේ පළල, ශ්‍රෝණි බේසමේ පළල පිරිමියාට වඩා කාන්තාවන්ගේ මොකද වෙන්නේ? වැඩි. තවත් පළලයි. හරි. ඔව්. පැහැදිලිද ඒක? ඒකනේ අර පුළුල් උකුල කියන්නේ උකුල හදන්නේ මගින්ද? ශ්‍රෝණිය මගින්ද? පැහැදිලිද? එහෙම වෙන්න හේතුව තමයි මේ ඔය ශ්‍රෝණි කුහරය ආස්සේ තමයි මොනවා දින්නේ? ගර්භාෂයේ තියෙන්නේ. දැන් පිරිමියාගේ තියෙන්නේ මුත්‍රාශය විතරයි. ගෑනුවගේ ගර්භාෂයයි මුත්‍රාශයයි දෙකම තියෙන්නේ මොකේද? ශ්‍රෝණි කුහරය ආස්සේ. ඒ හින්දා ගර්භාෂයට ලොකු වෙන්න පුළුවන් වෙන විදිහට ශ්‍රෝණිය මොනවා වෙලා තියෙනවද? පළල්ව හැදිලා තියෙනවා. හරි. පරණ සිලබස් එකේ තිබුණා, කලින් සිලබස් එකේ තිබුණා ස්ත්‍රී ශ්‍රෝණියයි පුරුෂ ශ්‍රෝණියයි අතර වෙනස්කම් ලියන්න කියලා තිබුණා. දැන් මේ පාර ඔය ටිකවත් මම ඔය නිකන් දුන්නේ. හරි. ඔය ටිකවත් කියලා නැහැ. ශ්‍රෝණි මේ කලාවක් තියෙනවා කියලා කියන්න විතරයි කියලා තියෙන්නේ. එච්චරයි. ඔච්චරවත් විස්තර කියන්න කියලා නැහැ. හරි. ඒ කියන්නේ මේ මේ පාඩමේ සමහර තැන්වලින් සෑහෙන්න මොනවා කරලා තියෙන්නේ? අඩු කරලා, හොඳටම අඩු කරලා. හරි. ඉස්සර ස්ත්‍රී ශ්‍රෝණියයි පුරුෂ ශ්‍රෝණියයි වෙන වෙනම වෙනස්කනුත් ලියනවා පහක් විතර. හරි. දැන් ඒව කතා කරන්න නැහැ. පැහැදිලිද ඒක? ඔව්. එතකොට දැන් අවසාන වශයෙන් මට දැනගන්න අවශ්‍ය වෙන්නේ මෙච්චරයි. ශ්‍රෝණි මේකලා කියන්නේ මොනවද? ශ්‍රෝණි මේකලා දෙකක් තියෙනවා. ඒ දෙක දායක වෙනවා පහළ ගාත්‍රයේ මොකට හයි කරන්නද? ආක්ෂීය සැකිල්ලට හයි කරන්න. එක ශ්‍රෝණි මේකලාවක් ගත්තාම හැදිලා තියෙන්නේ අස්ති කෑලි තුනකින්. හරිද? ජගනපලකාස්තිය, කුකුන්දරාස්තිය, යුනිකාස්තිය.
ශ්‍රෝණී මානව ශ්‍රෝණී කියන්නේ මොකටද මානව ශ්‍රෝණී කියන්නේ දෙපැත්තේ තියෙන මොනවා දෙකයිද ශ්‍රෝණී අස්ති දෙකයි ඒ කියන්නේ ශ්‍රෝණී මේකලා දෙකයි ත්‍රිකාස්තියයි එක්ව ගත්තාම හැදෙන රවුම මොකද්ද මානව ශ්‍රෝණී ඒක මිනිසාගේ මොන ස්වභාවයක් ගන්නවද ගැඹුරින් අඩුයි පළලින් වැඩි හරිද ඒකට හේතුව තමයි ඍජුකාය විලාසයේදී උඩ තියෙන අවයව ටික මෙහෙම අල්ලගෙන ඉඳ තමයි එහෙම තියෙන්නේ හරි එච්චරයි දැන් ඊට පස්සේ ඊළඟ මාතෘකාවට එනවා පහළ ගාත්‍රය ටියුට් එක ගන්න ටියුට් එකේ 27 වෙනි පිටුවට එන්න වම් පැත්තේ उड़े इंदम पहाल टेन तीन तुंगे वचने इलियम कील तीन एक नामकर जगन पलकास्ती पास पहाल टेन तीन इलांगे पेलविक इनलेट कील हेबई उबटे पेन्नी रतुपाट कड़ी रखी हर एक नामकर श्रोणि कुहरय श्रोणि कुहरय ईलंगे कतलांगे कटेनवा एक नम बलंड अकुरीन एक मुखद एसिटब्यूलम एसिटब्यूलम के लगा तीन हरि ओ एक श्रोणि कोटरकय एपिहिटी में अनिपेत बलंड पड़ एंट तम मनो हाईवे अंड पहाल गात्रे हाईवे मे पत्ते गात्रे मे पत्ते अंड कडल दीन हर एक अंड कड़पय हर मे पत्ते एक गलवल दीन हर गले हाईवे तन पे हर ඊට පස්සේ පහලටම ආපම මේ පැත්තේ පහලම තියෙනවා පියුබික් සිම්පයිසිස් කියලා එකක් බලන්න පියුබික් සිම්පයිසිස් අර නිල් පාට කොටස ඒකට ලියන්න යුනිකාස්ති යෝගය ඊට පස්සේ යනවා පියුබික් ආච් කියන තැනට යුනිකාස්ති කෝණය ඊට පස්සේ පියුබිස් කියන එක යුනිකාස්තිය इस्टियम कियन एक कुकुंदरास्तिय ईट पास आपाऊ अनिपेत दिगे उड़ गया महाबेन देवनी एक हेड ऑफ फीम हेड ऑफ फीम ऊर्वास्तिय हिस ए पैत्यंग उड़म गया साको इलियाक जॉइंट के लगा कुडम दियनवा एक नामकरण त्रिकास्तिक जगन पालक सांधिय අර්ධංගමේ රූප සටහන දිහා බලලා ඕගලන්ට පුළුවන් ද බලන්න ශ්‍රෝණි මේ කලා දෙක එකිනෙකින් වෙන් කරන්න පුළුවන් නේ ත්‍රිකාස්තිය ගාවෙන් ගැලෙව්වා ඊට පස්සේ යුනිකාස්ති යෝගේ ගාවෙන් ගැලෙව්වා නම් පැති දෙකකට කැලි දෙකක් වෙන් වෙනවා හරි එතකොට දැන් ඔය පෙන්නලා තියෙන්නේ ශ්‍රෝණි අස්තියද ශ්‍රෝණියද ශ්‍රෝණිය හැදෙන්නේ ශ්‍රෝණි මේ කලා දෙකයි ත්‍රිකාස්තියයි එකතු වෙලා පහළ තියෙන රූප දෙක මොකද්ද බලන්න ඒ පෙන්වලා තියෙන්නේ male and female ඒ කියන්නේ ස්ත්‍රී ශ්‍රෝණියයි පුරුෂ ශ්‍රෝණියයි අතර තියෙන මොකද්ද වෙනස දැන් ඕනි නම් උගන්වන්නත් පුළුවන් නමුත් දැන් උගන්වන්න කියලා නැති නිසා දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන කාලේ මේ වෙලා තියෙන ප්‍රශ්නයි එක්ක හරිද කියලා තියෙන ටිකත් ඉගෙන ගන්න පිළිබඳ ප්‍රශ්නයන්නේ තියෙන්නේ ඒ නිසා ඕන්නෑ කියලා කියනවනම් ඕන්නෑ ඒක අයින් කළා දාමු අපි හරි හැබැයි මෙහෙම මතක තියාගන්න ශ්‍රෝණියේ ස්ත්‍රී පුරුෂත්වයේ අනු මොනවද තියෙන බවද වෙනසක් තියෙනවා වෙනසක් තියෙනවා හරි ඔව් ඒ අස්තිවල ඒකේ පළලේ ඒවය සෑහෙන වෙනසක් තියෙනවා එතකොට සාමාන්‍යයෙන් ශ්‍රෝණි මේ කලාවක් හම්බුණාමින් පස්සේ ඇට සැකිල්ල විතරක් හම්බුණා කියලා හිතන්නකෝ දැන් ඇට සැකිල්ලක් විතරක් හම්බුනොත් එහෙම මිනිස්සෙක්ගේ ගොඩ කාලයකට පස්සේ ඒක අධ්‍යයනය කරලා බලලා ඉවරලා සාමාන්‍යයෙන් අර ඔබ දන්නවනේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඒකට අනුව මෙන්න මේ කොටස විතරක් අරන් බැලුවොත් මේ ශ්‍රෝණි මේ කලාව විතරක් ගත්තොත් දැන් ඔබට පුළුවන් කියන්නේ මේක පිරිමිද ගෑනුද එහෙම කියන්නේ බෑනේ හරි ඒනට අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත ඇයට මොනවා කරන්න පුළුවන්ද කියන්නේ මේක මනලා බලලා මොකක් කරන්න පුළන්ද ගෑනු එකක්ද පිරිමි එකක්ද කියලා කිය හැකි ඒක වෙනම ශාස්ත්‍රයක් හරි ඔව් ඒකට හේතුව තමයි ශ්‍රෝණි මේ කලාවල මොන වෙනසක් තියෙනවද ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනසක් තියෙනවා හරි රයිට් දැන් මට පෙන්වන්න ඕනි මෙන්න මේක මේක ඉතාම වැදගත් දෙයක් ඒ තමයි මේ මෙහෙම
මේ තියෙන්නේ මොකක් සාධනස්තියද මෙන්න මේ පහළ තියෙන මොකද්ද මේ හරි ඒ කියන්නේ කලව ප්‍රදේශයේ සාධන දිගාස්තිය මේ තියෙන්නේ හරි මොකද්ද මේකේ නම ඌර්වාස්තිය මේ ඌර්වාස්තිය හරියටම මේම් මේකට තමයි ජොයින්ට් වෙන්නේ මේම් මෙතෙන්ට හරි මෙතෙන්ට එමගින් මොන සන්ධිය සාධනවද එතන ගෝල කුහර සන්ධිය සාධනවා මේම් මෙතන හරි ඔය කොයි සන්ධියද මෙන්න මෙතන තියෙන සන්ධිය මේ මෙහෙම මෙහෙම අරවන්න පුළුවන් සන්ධිය මෙහෙම මෙතන පැහැදිලි නේද ඒතර ශ්‍රෝණිමේ කලාව ඕනිමයි පහළ ගාත්‍රය ආක්ෂිය සැකිල්ලට මොනවා කරන්නද හයි කරන්න හරිනේ මෙතෙන් තමයි හයි වෙන්නේ හරි පැහැදිලි නේ හරි දැන් ශ්‍රෝණිමේ කලාව පිළිබඳ ප්‍රශ්නේ හරි ඔයිට කලින් පිටුව බලන්න කලින් පිටුව කියන්නේ 26 හරි ඒකේ කොටස් ටික නම් කරමු අපි पेल्विक बोन कीला दीन उड़म एक नाम करान्न श्रोणि अस्थिय हिप जॉइंट कीला कियान्न उकुल संधिय फेम कीला कियान्न ऊर्वास्थिय पहाल्ट गियाम पेटेल्ला कीला कियान्न दनहिस कटुव नी जॉइंट कीला कियान्न दनहिस संधिय ईट पास्से तीयेनवा टिबिया कीला एकक टिबिया टिबिया के नेकड़ क्या ने जंगास्तीय फियुबियुला के ने कहीं नहीं दिखे आस्तीय एक रे क्या ने अनुजंगास्तीय किया ला इधर से पहाड़ टम गया हम थिए ना वहाँ एंकल जोइंट किया लगा एंकल जोइंट बलन वाललुकर संधिय राइट हम में ने विसी नाम भी नहीं पीटू बट विसी नामे ऊर्वास्तीय के ने का වරහන් ඇතුලේ ලියනද කලව ප්‍රදේශය සාධන අස්තිය ඒක ඇදයි වගේ නැද්ද නිකන් කෙලින් නෑ නේද ඇද වෙලා නේ ඔව් ඇත්තටම ඕකේ ඔහම ඇන්ගල් එකක් තියෙනවා ඒ කියන්නේ මේ මෙහෙම කරන්න මේ දැන් ඔයගලගේ දනිස් දෙක ඔහම එක ළඟ ඔහම තිබ්බොත් හරිද එහෙනම් මේ අස්තිය මෙහෙම කෙලින් නෙවෙයිනේ තියෙන්නේ මෙහාට තියෙන්නේ මේක මෙහාට තියෙන්නේ පොඩි ඇන්ගල් එකක් තියෙනවා හරි एक बेलुहाम अदवेलाटी एक नमकर हेड ऑफ फेम हिस हिस नमकर गेल गेल बेल हिसाई गेल ए हिस लियांड हिस मेहम लियांड मे श्रोणि मेकलावल श्रोणि कोटरकेट संधाने वे दंगे दिगे पहालटे इतकोट हमें साफ्ट कीलका लिया अस्थि दंड पास अंतिम किलवर गियाम एक मन किलवर देख विदुर ओके एलियन दंड विदुरा विदुर कोट मे पेत्ता विदुर मे पेत्त विदुर गील विदुर केलवर तीन यार निकम पाट विनस्वीन सगल वरहन लील तीन मुखद सर्फेस फॉर एट्रिक्युलेशन विद टिबिया जंगास्तिय संदहा ऊ संदान मुहुनत दें एंड तिस्वेनि पिटुवट जंगास्तिय सह अनुजंगास्तिय वराहं अतुले लियंद केंड कोटस साधन आस्ति केंड केंड होंदर बलंडे आस्ति देख दिया दिग दिग आस्ति देखने मैं आस्ति देखे नाम देखा मनोद टिबिया फियुबियुला टिबिया के नाम करन जंगास्तिय टिबिया के जंगास्तिय इतनम वरहंग तुल्यन्न मध्याक्षव पिहिटाय फियुबियुला के नाम करंड अनुजंगास्तिय इतन लियन्न पार्शिकव पिहिटाय हरि मे बाण वडम्मे दैन मे कथा करन्ने ओबे ककुले मेन्न मे टिक गैनने एतोट मेके दिगास्ति देकक् तियेनवने एक आस्तियक् मे मध्य रेखा पत्र दीन अन्य पार्शिक दीन मध्य रेखा पत्र दीन मुखद
ජංගාස්තිය එළියට දින එක මොකද්ද අනුජංගාස්තිය හරි අනුජංගාස්තිය දිහා බලන්න හොඳට ඒක හීනී දිගයි ජංගාස්තිය මහතයි ඊට වඩා හරිද ඔව් දැන් ධනහිස් සන්ධිය සාධන කොට ඒ ධනහිස් සන්ධිය සාධන්නේ මෙන්න මෙහෙම හරිද මේ තියෙන්නේ මේක මොකද්ද ජංගාස්තිය මේ මොකද්ද ඌර්වාස්තිය මෙන්න මෙහෙමයි සන්ධානය වෙන්නේ මෙතන මැද හිස් වගේ දැනෙනවා එතෙන්ට වෙනම කැලලක් දාන්න තියෙන එක නෑ මෙතෙන්ට දාන්න තියෙන කොටස මොකද්ද කියන්නේ ධනිස් කටුව කියලා එකක් තියෙනවා ඉස්සරහින් දාන්න ඒකෙන් තමයි මේක ඔහොම වෙන එක වළක්වන්නේ නැත්නම් ඉස්සරහින් පයින්ව ඈ ඔහොම හරි එතකොට දැන් මේ බලන්න මෙහෙම මේ මේක මේ බහුවර්ණ වලට වැදගත් දෙයක් මේ කියලා දෙන්න යන්නේ මං මේ ඌර්වාස්තිය සන්ධානය වෙන්නේ කා සමගද කියන්නේ ජංගාස්තිය සමග ඇයි අනුජංගාස්තිය සමග ඒකක් තියෙනවනේ පහලින් ඇයි අනුජංගාස්තිය සමග සන්ධානය වෙන්නේ නැත්තේ ආ දැන් ඔය නම් කරපු රූපේ දිහා බලන්න එතකොට තේරෙනවා ඇයි අනුජංගාස්තියක සන්ධානය වෙන්නේ නැත්තේ කියලා අනුජංගාස්තිය තියෙන්නේ අර ජංගාස්තියට වඩා කොහෙන්ද කියන්නේ පහලින් ඒක හින්දා මොකක් වෙන්න විදිහක් නැද්ද ගෑවෙන්න විදිහක් නැහැ ඒකයි හේතුව හරිද ඒක ආය ඕනි නම් බැලිය හැකි 26 වෙනි පිටුවට යන් අපි 26 බහුවර්ණ වලට එන්නේ ඔන්නවාගේ ප්‍රධානම තැන් හොයලා හොයලා දාන්නේ 26 එතන ධනිසන්ධිය බලන්න බලලා කියන්න මට මොන අස්ති දෙකද ගෑවිලා තියෙන්නේ ඌර්වාස්තියේ විදුර කෙලවර ඌර්වාස්තියේ විදුර කෙලවරයි පහලින් තියෙන මොකද්ද ජංගාස්තියේ අවිදුර කෙලවරයි අනුජංගාස්තිය ධනිසන්ධිය හදනකොට ගෑවෙනවද ඒක දෙක ගෑවෙන්නේ නැහැ එයා වෙනම ඉන්නේ වෙනම පැත්තක හරි දැන් මේ අහන්න මේ එදර ඔය හීනි දිගාස්තිය තියෙන්නේ ඔබේ කකුලේ හැම වෙලාවෙම මෙහෙම මේ මෙහෙම ගත්තොත් මේ කකුලේ හීනි දිගාස්තිය තියෙන්නේ හැම වෙලාවෙම මොන පැත්තට ශරීරයෙන් එළිය පැත්තට හරිද ජංගාස්තිය තියෙන්නේ හැම වෙලාවෙම ශරීරයේ මොන පැත්තටද මධ්‍ය පැත්ත අනුජංගාස්තිය පාර්ශිකව ජංගාස්තිය මොන පැත්තටද ඇතුළට තියෙන්නේ පැහැදිලිද ඒ දෙක මේ අර මේ අතේ වගේ මාරු වෙන්නේ නැද්ද මෙහෙම මෙහෙම මේ මාරු නැහැ එහෙම මාරු වෙන්නේ නැහැ බබලුවන් බාන මාරු කරන්නේ එම් මාරු වෙන්නේ හරි ඒ කියන්නේ මේ දෙක මේ තියෙන විදිහම තමයි කොහොම තියාගත්තත් මෙහෙම කළත් කොහොම කළත් ඒ විදිහම තමයි හැබැයි අතේ මෙහෙම වෙනවනේ අතේ මේ පැත්තට අරාස්තිය තිබිලා මේ පැත්තට අන්වරාස්තිය තිබුණා කියලා හිතන්නකෝ මෙහෙම තියෙද්දි මෙහෙම හරවපුවහම මොකක් වෙනවද අන්වරාස්තිය ආපහු ඇතුල් පැත්තට හැරෙනවා පැහැදිලිද ඒක ඔව් දෙපැත්තට හැරෙනවා මෙහෙම මෙහෙම හැබැයි කකුල එහෙම වෙන්නේ නැහැ කකුලේ මේ අස්ති දෙක හැම වෙලාවෙම කොහොමද තියෙන්නේ සමාන්තරව තියෙන්නේ අනුජංගාස්තිය හැම වෙලාවෙම මොන පැත්තටද කියන්නේ පාර්ශ්වික පැත්තට තියෙන්නේ ජංගාස්තිය ඇතුළු පැත්තට තියෙන්නේ හරි දැන් 31 වෙනි පිටුවට යමු අපි 31 වෙනි පිටුවේ උඩ තියෙන රූපය බලන්න අස්තියක් තියෙනවා ඒ අස්තියේ නම පිටිපස්සෙම තියෙන අස්තිය මම කියන්නේ ඒ කියන ලොකු රූපයේ පිටිපස්සෙම තියෙන අස්තිය एक नाम कैलकेनियस तीनों ने कैलकेनियस की लास्तिया एक रे किया ने मेन में वाचने मगर पार्शनीय वारहंग तुले लिया ने विलुंबा साधन आस्तीय विलुंबा हादन आस्तीय इड बसे अनित पैतिंग उड़टे आमु अभी टैलस කියලා තියෙනවා එකක් පේනවද වචන කියවලා හොයාගන්න टैलस ඒකට සිංහලෙන් කියන්නේ මෙහෙමමයි टैलसය ඒ टैलसය කියන එකේ ඔබට පේනවද නිකන් අලු පාටින් වගේ පෘෂ්ඨයක් තියෙනවා ඒක කියලා තියෙනවා ඒට්‍රිකියුල් ඒට්‍රිකියුලර් සර්ෆේස් විත් ටිබියා එතන ලියන්න ජංගාස්තිය සඳහා සඳාන මූනත ටිබියා කියන එක තමයි එතෙන්ට හයි වෙන්නේ හරි
එතන ඒ කහපාටින් වගේ තියෙන අස්ති ටික ඔක්කොම ගණන් කළා මට කීයද කියලා කියන්නේ අනිත් ඒවායේ නම් මම කියන්නේ හතක් තියෙනවා. ඒවට කියන්නේ මොන අස්ති කියලාද? පාද කූර්චාස්ති. හරි. ඊට පස්සේ ඉස්සරහට තියෙනවා දිග ඒවා. හරිද? ඒවා තියෙනවා 1 2 3 4 5 කියලා දාලා. ඒවට මොනවද කියන්නේ? පාද කූර්චෝ පරිය අස්ති. ඊට පස්සේ තියෙනවා පැලෙන්ගස් කියන එක. හරි. මේ සංගල වරහන නම් කරන්නකෝ මෙටාටාසල්ස් කියන ඒවා නම් කරන්නකෝ පාද කූර්චෝ පරිය අස්ති. පැලෙන්ගස් කියන එක නම් කරන්න ඇඟිලි පුරු. මෙහි බලන්න. අර ජංගාස්තිය කියලා එකක් තියෙනවනේ. හරිද? ඒ ජංගාස්තිය ඇවිල්ලා කෙලින්ම මෙහෙම තියෙනවා අස්තියක් ඒකේ නම ටැලසය කියලා කියන ටැලස්. ටැලස් කියන එකට හයි වෙනවා. ඊට පස්සේ ටැලස් කියන එකට යටින් තියෙනවා මෙහෙම මේ විදිහට පාර්ෂණිය කියලා එකට කියන්නේ. හරි. ඊට පස්සේ තමයි මේ පැත්තේ අනිත් අස්ති ඔක්කොම තියෙන්නේ. හරි. ඒතර මේ මෙහෙම තමයි පාදය කියන එක හැදෙන්නේ ඔන්නෝම. හරි. මේ පැත්තට ඔහොම. පැහැදිලිද ඒක? හරි. එනම් මේක මොකද්ද කියන්නේ? මේ ඇවිල්ලා කෙලින්ම එන මොකද්ද? ජංගාස්තිය. ඒක හයි වෙනවා ටැලස් කියන එකට. ඒක හයි වෙනවා මොකටද? පාර්ෂණිය කියන එකට. ඒ පාර්ෂණිය කියන එකෙන් තමයි මොකක් සාධන්නේද කියන්නේ? ඕගොල්ලන්ගේ කකුලේ තියෙන මොකද්ද? විලුඹ සාධන්න. හරි. ඒතර මේ අහන්න මෙහෙම අර සම්පූර්ණ දේහේ බර ඔන්නෝම එන්නේ ගන්නට ඔහොම. ඇවිල්ලා ගන්නට මේ පැත්තටයි මේ පැත්තටයි මොන වෙනවද? බෙදිලා යනවා. ගන්නට බෙදෙනවා. හරි. ඒ බෙදෙනකොට බැලන්ස් වෙන්න ඕන හින්දා තමයි මේ අස්තිය දික් කළා තව මෙහාට දාලා තියෙන්නේ. ඔබ හිතන්න බැරි වෙලාවත් ඕගොල්ලන්ගේ විලුඹ හදන අස්තිය ගලවලා දැම්මොත් මොකක් වේද බලන්න කල්පනා කරන්න. විලුඹ හදන අස්තිය ගලවලා දැම්මොත් මොකක් වේද කියලා බලන්න. හරි. හරි. ඒ කියන්නේ කකුල මෙහෙම තිබ්බහම කකුලෙන් ඉස්සරහට නැතුව පිටිපස්සට නැතුව පිටිපස්සට තියෙන කෑල්ල සම්පූර්ණයෙන් නැතුව ගියොත් මොනවා වෙනවද? ඇවිදින්න බෑ. විලුඹ ගැලෙවොත් ඇවිදින්න බෑ. ඒකට හේතුව බැලන්ස් වෙන්නේ නැතුව යනවා. හරි. ඒ කියන්නේ දැන් මේ මේ විලුඹ හදන අස්තිය මගින් තමයි මේ මෙහෙ උඩේ ඉඳන් එන දේහ බර මේ පැත්තට මොනවා කරන්නද කියන්නේ? බෙදා හරින්න. දෙපැත්තට ගානට සමබර කරලා බෙදා හරින්න ඒකෙන්. හරි. හරි. එතකොට මිනිසාගේ කකුලේ මාපටැඟිල්ල පිළිමල්ද? නැහැ. ඕයි බලන්න පිළිමල්ද කියලා නැහැ. ඔක්කොම එකම දිශාවට තියෙන්නේ. හරි. හරි. එතකොට හැබැයි මේ ඇඟිලි පුරුක් මහතයිනේ. සෑහෙන මහතයි ඇඟිලි පුරුක්. එතකොට ඕක හින්දා මේ මිනිසාගේ යටිපතුලේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට එහෙම ලොකු යටිපතුලක් තිබුණාම මොනවා කරන්න ලේසියිද කියන්නේ? අර දේහ බර පොළවට සම්ප්‍රේෂණය කරන්න ලේසියි. නමුත් සමහර අය එහෙම ලොකු යටිපතුලක් තිබුණට ඒ යටිපතුලේ තියෙන ප්‍රයෝජනය වෙනස් කරලා හරි ඔව් මෙහෙම මේ වගේ ඒවා හදා ගන්නවා. හරි. මේ වගේ මේ මේ වගේ ඒවා මේ වගේ. හරි. ඔව්. එතකොට මේ වගේ තත්ත්වයක් ඇති වුණායින් පස්සේ දේහ බර විශාල ප්‍රමාණයක් චූටි තුඩකින් තමයි මොනවා කරන්නේද? සම්ප්‍රේෂණය කරන්න වෙන්නේ. එතකොට තාර පාර එහෙම එරෙනවා, ඇතුළට යනවා. පැහැදිලිද ඒක? ඒ හින්දා මේ නැත්තම් මිනිසාටත් තමන්ගේ පාද දෙක අර සත්තුන්ගේ කුර වගේ හදාගන්න තිබුණා නේද? හීනියට ඉවර වෙන්න. එහෙම හදන්න නැතුව ෆ්ලැට් කළේ ඇයි? මෙහෙම ෆ්ලැට් කළේ ඇයි? ෆ්ලැට් කළේ මුළු ශරීරේම බර මොකට එනවද? කකුල් දෙකට එනවනේ. ඒ නිසා දේහ බර මොනවා කරන්නද? පොළවට සම්ප්‍රේෂණය කරන්න පහසු කරන තමයි යටිපතුල මොනවා කරලා දෙන්න. ෆ්ලැට් කරලා හදලා තින්නේ මේ ක්ෂේත්‍රඵලය වැඩි කරලා. අපි ඉතින් ඒක අමාරුවෙන් ආයි ක්ෂේත්‍රඵලය අඩු කරගන්නවා. හරි. රයි. දැන් ලියන්න තියෙන්නේ පහළ ගාත්‍රය ගැන. ලියන්න. මිනිසාගේ පහළ ගාත්‍රය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. ඒවා නම් හරි මෙතනින් බලන්න මෙහෙම. ඒවා නම් හරිද? මේ හරිය කොහෙද? ඈ කලව ප්‍රදේශයේ. මේ ටික කේන්ද්‍ර ප්‍රදේශයේ. මේ ටික වලලු කර. මේ ටික
පාදයේ ෆූට් කියන එක ලියන්න. ඒවානම් එක කලව ප්‍රදේශය, දෙක කෙණ්ඩ ප්‍රදේශය, තුන වලලු කර ප්‍රදේශය, හතර පාදයේ ෆූට් කියන එක ෆූට් පාදයේ. එතකොට මෙහෙම කරන්න. කලව ප්‍රදේශය කියන එක ගාවයින් පොඩි ඉරිකැලක් ගහන්න අස්ති එකයි. කෙණ්ඩ ප්‍රදේශය ගාවයින් ඉරිකැලක් ගහලා ලියන්න අස්ති දෙකයි. අස්ති ගණන් ලියන්න තිබේ අස්ති දෙකයි. වලලු කර ප්‍රදේශය අස්ති හතයි. ඊට පස්සේ පාදයේ කියන එක ගාව ලියන්න අස්ති 19යි. ඒකට ඒ 19ක් හැදෙන්නේ කොහමද? පාද කූර්චෝපරි අස්ති 5යි, ඇඟිලි පුරු 14යි. ඕක එකතු කරපුවාම අතට වඩා වෙනසක් එනවා. අතේ ඕටික එකතු කරපුවාම ආවේ කීයක්ද? 30ක්නේ. ඕක එකතු කරපුවාම එන්නේ 29යි, එකක් අඩුයි. ඒ අඩු වෙන මෙහෙම නෙමෙයි බලන්න මේ. මේ උඩු බාහුවේ එකයි, මේකෙත් මොකද වෙන්නේ? එතන එකයි, මෙතන දෙකයි, අරකෙත් දෙකයි, මෙතන හතර හතර අටයි, ඔතන හයයි හතයි. මෙතනින් එකක් අඩු වෙලා හරි, ඉතුරු ටික හරි. ඒතර ඒක හින්දා තමයි මොකක් වෙන්නේ, දෙකක් අඩු වෙන්නේ. ඒ වුණාට මෙතන අටක් තියෙන්න ඕන එක තියෙන්නේ හතයිනේ. ඇත්තටම වෙලා තියෙන්නේ මේකෙන් එකක් උඩට ඇවිල්ලා මෙහෙම. කොතෙන්ද මේ තියෙන්නේ? මේක දිහා බලන්න. මේ මෙතන තියෙන්නේ. මේ මේ මෙහෙම බලපුවාම මේ ධනහිස් සන්ධිය හදන්න ඒ කොටස උඩට ඇවිල්ලා. අර මේකට කියන්නේ මොකක් කියලාද? ධනිස් කටුව කියලා. හරි. ඒතර ඒකත් එකතු කරන්න ඕනේ. හරි. ලියන්න මෙහෙම. ධනිස් කටුවත් සමග සැලකූ විට සම්පූර්ණ අස්ති ගණන 30කි. එහෙනම් මෙහෙමයි. මේ කකුල 30යි, මේක 30යි, මෙතන 30යි, මෙතන 30යි. එහෙම ගණන් හදන්න පුළුවන් අස්ති කෑලි කොච්චරක් තියෙනවද කියලා. හරි. දැන් ඊට පස්සේ ලියන්න කලව ප්‍රදේශය කියලා කෙටි මාතෘකාවක් ලියන්න. පහළ ගාත්‍රයේ කලව ප්‍රදේශයේ සාදුණු ලබන්නේ ඌර්වාස්තියෙනි. මේ දින් කලව ප්‍රදේශයේ සාදන අස්තිය. මේ ගැන කියනකොට විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මිනිස් දේහයේ තියෙන දිගම බරම ශක්තිමත්ම අස්තිය. මංගහල මරන්න උනත් පුළුවන්. හරි. ඔව්. මේ හරි ලියන්න. මෙය මිනිස් දේහයේ පවතින දිගම බරම ශක්තිමත්ම අස්තිය වේ. හරියාගෙන මේ. එතකොට ලියන්න ඕනේ විශේෂම ලක්ෂණය තමයි මේකේ. මේ අවිදුර පැත්තේ තියෙනවා මොකද්ද? මේ හොඳටම පේන්නේ, පේනවද? මේ තියෙන්නේ මොකද්ද? ගෝලාකාර හිසක්. ඒක ලියන්න ඕනේ. ඒක මොකක් අස්සටද යන්නේ? අතන බලපුවහම පේනවා මොකටද යන්නේ. ශ්‍රෝණී මේකලාවේ ශ්‍රෝණී කෝටරකය, පාර්ශ්විකව තියෙන ශ්‍රෝණී කෝටරකය අස්සට යන්නේ. ගිහිල්ලා එතන සාදනවා මොකද්ද? උකුල් සන්ධිය. ඒක ලියමු. ඌර්වාස්තියේ අවිදුර කෙළවර තියෙන ගෝලාකාර හිස ශ්‍රෝණිමේකලාවේ පාර්ශ්විකව වූ ශ්‍රෝණිකෝටරකයට සන්ධානය වීමෙන් උකුල් සන්ධිය සාදයි. එය ගෝල කුහර සන්ධියකි. සිටගෙන සිටින විට මුළු දේහේම බර දරා ගැනීමට හැකිවන පරිදි මෙම උකුල් සන්ධිය ඉතා දැඩි හා ශක්තිමත් ලෙස සෑදී ඇත. ඒ කියන්නේ උකුල් සන්ධි ඉතාම හයියයි කියලා කියන්නේ ඇයි ළමයි මේ
අපි ඉඳගෙන මේ හිටගෙන ඉන්නකොට අර කඳේ උඩ එන බර ඔක්කොම එන්නේ මෙතෙන්ට මෙහෙම මෙහෙමනේ හරි මේ මෙතෙන්ට එනවනේ මේ ඔක්කොම බර ටික හරි ඔව් ඇත්තම කියනවා නම් මෙන්න මෙතන තියනවා නේද මේ බෙල්ල වගේ හරියක් මේක හරි පරිස්සම් කරගන්න ඕනේ මේ ටික සමහර අයගේ ඔය මොන හරි අද්දගෙන වැටිලා අර එහෙම වෙලා මෙන්න මෙතනින් පිපුරුවොත් එහෙම මේකෙන් හදනවා කියන එක ලේසි නෑ හරි මේ බෙල්ල හීනින් හින්ද කඩලා යන්න තිර තියෙනවා मेतन इंकड़ना पुलवा तावकालिक इच्छा सार्थक हरी यह मे जो इंटे हरी परस्तम त्यागन पैदल ओ मे लिस्तन तेंगल दी परस्तम हरी मेक मे मेमागे तिंग हर मेतन इंकड़ विडदीन हरी मेके प्रश्न तीन गुडक मे वयस अड़के मेक कड़नोट इक टग्गल आये मुना हावेन वयस्कत आचिला जीवित दिंग आय हावेन्सीन मेम मेम उकूल संध्य हरह अपरगात्रय मेन मेट करा पुलवा हर अपरगात्रय लियान संजनय प्रसर्जनय अभिनयनय अपनयनय हा चाक्रायनय यन चलन सिदुकल है कि वे मेह बयागन में मेह 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 मेहम करांड पुलवां मेहम करांड पुलवां दिपैत्तट एक संजने प्रसर्जने की लगे दीन अरे मेहम 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 बाकी अरे इधर वैसे मेहम अभिनयने अपनयने की लगी मेहम मेहमेदा मे काकूल मेहट कर मेहम करते है एलियट अपनायने अतुलट मुका अभिनयने चाक्रायने की मंकी भी अरे इसलिए मेहमान हरि इधर मेके कर बेने पुलवां पुलवां यम प्रमाण पुलवां एक मेहम पुलवां ओह पैदल एम कर मे तरम बेह मे तरम रव बे हर इतने मेकट पड़ा मेक रव अड़े परास अड़े एक हेतु मेके तीन गोली हिस अरे ग्लेनोइड कुहरे लकू गैंबर आपातने अरे मेके हेमने मेके मुल गोली हिस मैथुट हिल्ला हिंद मीट सापेक्ष मेके चालन परासे अड़ मीट सापेक्ष उसेट सापेक्ष हिप जॉइंट के हरी एक हरी ईट पसे मातृका लियन केंड प्रदेश लियन केंड प्रदेश साधन लबने जंगास्तिय सह अनुजंगास्तिय मगिनी मेन जंगास्तिय महातिन वेडियातर महाताय जंगास्तिय महातिन वेडियातर मध्याक्ष देशट पिहिटाय मैं मे काकुल दिया पोड्डक बलन्न मम बलन्न दैन ओय ओबट पेन्ने हरिद जंगास्ती है अनुजंगास्ती है दम मेहम मेहम काकुल मेहमत इब्बहम पास मे पैत्र की आने पार्षिक मे पैत्र मध्याक्ष आप उसल मेहम बला इतकोट मध्याक्ष पैत्र दी एन मुखद जंगास्ती है लुकु अस्ती है हीन को दीन को पेतर पार्षिक एक बेदली इतक मारू इन्ना को पेट अरे इसलिए अन्न सिहिन दिगुअस्तियवन अनुजंगास्तिय पार्षिक दिशावट पिहिटाय मे कोहमद ओब दनहि संधिय गन कियन्ने दनहि संधिय हदन हटि गन कियन्न किव्वोत् मेक दिहा आय बलन्न केलिम्म दनहि संधिय दिहा बलन्न मेतन 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 दनहि संधिय दिहा धन संधि हेदेन्नी कुहमद
මම මේ අල්ලගෙන ඉන්නේ මොකෙන්ද? ඌර්වාස්තියේ මොන කෙලවරද? මොන කෙලවරද? විදුර කෙලවර. ගෑවෙන්නේ කා එක්කද? ජංගාස්තියේ අවිදුර කෙලවරත් එක්ක ගෑවිලා තමයි ධනහිසන්දිය සාදන්නේ. ඉස්සරහින් මොකෙන් වැහෙනවද ඒක? ධනිස් කටුවෙනුත් වැහෙනවා. හරි? හැබැයි මේ පැත්තෙන් බලන්න අර අනුජංගාස්තිය මොනවෙන්නේ නැද්ද කියන්නේ ඒ සන්ධිය සෑදීමට දායක වෙන්නේ නැහැ. අනුජංගාස්තිය තියෙන්නේ ඊට පහලින්. එතන ගෑවෙන්නේ නැහැ. තේරුණාද? හරි. ලියන්න මෙහෙම. ඌර්වාස්තියේ විදුර කෙලවර ජංගාස්තියේ අවිදුර කෙලවර සමග සන්දානේ වීමෙන් ධනහිස් සන්ධිය සාදයි. ඒ සඳහා ධනහිස් කටුවද දායක වේ. ධනහිස් සන්ධිය මගින් සම්මිංජනය හා ප්‍රසර්ජනය යන චලන පමණක් සිදු කළ හැක. මේ බලාගන්න මෙහෙම ධනහි සන්ධියෙන් කරන්න පුළුවන් වෙන්නේ මෙහෙම මේ සම්මිංජනය ප්‍රසර්ජනය. සම්මිංජනයයි ප්‍රසර්ජනයයි එච්චරයි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ලියන්න මෙහෙම සම්පූර්ණයෙන්ම ධනහි සන්ධිය ප්‍රසර්ජනය කළ විට අගුලු වැටීම සිදුවන අතර අගුලක් වැටෙනවා ලොක් වෙනවා එවිට දිගු කාලයක් සිරස්ව සිටගෙන සිටීමට හැකි වේ. ඒ කියන්නේ මෙහෙම මේ දැන් අපි මෙහෙම හිටියට ළමයි මේ ධනහි සන්ධිය මෙහෙම මේ දැන් මේ බා මෙහෙම නැමු හැකි ඔය ඔහොම. හරිද? මෙහෙම කරයින් පස්සේ අනිත් පැතර යන්නේ නැහැ නේ කීටවත්. යන්නෙම නැහැ. ලොක් වෙනවා ටක් ගා. අනිත් පැතර නැමෙන්නෙම නැහැ. ඒ හින්දා හිටගෙන ඉන්න පුළුවන්. හරි. බැලුවහම ඔබට පේනවා දැන් ඔබට අල්ලලා බැලුවත් පේනවා ධනහි සන්ධිය කියන එක සෑහෙන්න මොකද වෙන්නේ ලොකුයි. මේ අස්තිය ඔහොම ඇවිල්ලා ලොකු වෙලා යට අස්තියත් පටන් ගන්න තැන ලොකුයි. මෙච්චර ලොකුවට ධනහි සන්ධිය දාලා තියෙන්නේ දේහ බර මොනව කරන්නද? සම්ප්‍රේෂණය කරන්න ලේසි වෙන්න. පැහැදිලිනේ? ඔව්. මේ ඔක්කොටම හේතුව තමයි මිනිසාගේ මොන විලාසයේද? ඍජුකාය විලාසය. ඊළඟ මාතෘකාව ලියන්න වලලු කර. වලලු කර ප්‍රදේශය ලියන්න. වලලු කර ප්‍රදේශය සෑදී ඇත්තේ පාද කූර්චාස්ති ලෙස හඳුන්වන අස්ති කැබලි හතකිනි. ඉන් පාර්ෂණිය නැමති අස්තිය විලුඹ සෑදීමට දායක වේ. පාර්ෂණියෙන් තමයි මොනව හදන්නේ? විලුඹ හදන්නේ. හරි, මේ අහන්න මේ අමයික මකල. හරි, මෙතනින් පෙන්වන්න, මෙතනින් බලමු. මේ බලන්න, මේ මෙතනනේ. ඔය කියන්නේ මෙතන ජංගාස්තිය ගිහිල්ලා හයි වෙන්න මෙන්න මේ අස්තියට මෙතන තියෙන එක. ඒ අස්තිය, ඒකට කියන්නේ ටැලස් කියලා. ටැලස් එක ආයිත් ඔයිනම් මම ඇඳලා පෙන්වන්න. මෙහෙම. මේක මොකද්ද? පාර්ෂණිය. මේක තමයි පිටිපස්සට තියෙන්නේ. හරි, ඒක උඩ තමයි තියෙන්නේ ටැලසය කියන එක. ටැලසයට තමයි මොකක් ඇවිල්ලා හයි වෙන්නේ? ජංගාස්තිය ඇවිල්ලා හයි වෙන්නේ. එතන තමයි සන්ධිය තියෙන්නේ. එතනින් තමයි කකුල මේ බලන්න. හරි, මෙහෙම 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 චලනය කරන්න පුළුවන් වෙන්නේ. හරි, පැහැදිලිද? ලියන්න මෙහෙම. මෙහි වූ ටැලසය නැමති පාදකූර්චාස්තිය සමග ජංගාස්තියේ හා අනුජංගාස්තියේ පහළ කෙළවරවල් සන්ධානය වීමෙන්
වලලුකර සන්ධිය සාදයි ඊළඟ කරුණ මෙම වලලුකර සන්ධිය මගින් ඇඟිලි තුඩු මත නැගී සිටීමට හා පාදයේ ඇඟිලි කෙණ්ඩය දෙසට එසවීමට හැකියාව ලබා දෙයි. අන්නේ චලන දෙක මොකද්ද කියලා කියවලා බලන්න ඕගොල්ලෝ කියවලා ඕගොල්ලෝ බලන්න මොකද්ද ඒ කියන්නේ කියලා. මොකද්ද ඒ කියන්නේ? මෙහෙම ඔය කියන වලලු කර සන්ධිය මෙහෙම පුළුවන්ලු මේ. මෙහෙම ඉතින් සපත්තු දාගෙන පෙන්වන්නට වැඩක් නැහැ. හරිද මෙහෙම? මෙහෙම පුළුවන් කියලා කියන්නේ. හරි. ඇඟිලි තුඩුවෙන් ඔම ඉස්සෙන්න පුළුවන්ලු. හරි. ඒකේ අනිත් පැත්ත මෙහෙම පුළුවන් කියලා කියන්නේ මෙහෙම. මෙහෙම. මේ පැත්තට උස්සන්න පුළුවන් කියන්නේ. හරි. ඔය කියන්නේ දැන් මෙතනින් මෙහෙම බැලුවොත් මෙහෙම මෙහෙම පුළුවන් කියන එකයි මෙහෙම පුළුවන් කියන එකයි. හරි මෙහෙම. පාදේ ඔම හරවන්න පුළුවන්. හරි. ඊට පස්සේ මාතෘකාව ලියන්න පාදය ෆුට් ලියන්න මිනිසාගේ පාදයේ හෙවත් යටිපතුල සෑදීම සඳහා පාද කූර්චෝපරිය අස්ති පහක් සහ ඇඟිලි පුරුක් 14ක් දායක වේ. ඔක්කොම 19යි එතකොට. එමගින් පළල් පාදයක් සාදයි. ෆූට් එක පළල් වෙනවා. පළල් පාදයක් තිබීම මගින් ඍජු කාය විලාසයේදී දේහ බර සම්ප්‍රේෂණය පහසු කරයි. පතුල මොනවීම නිසාද? පළල් වීම නිසා. යටිපතුල පළල් නැහැ. දේහ බර සම්ප්‍රේෂණය කරන්න ලේසි. ඊට පස්සේ කෙටි මාතෘකාවක් ලියන්න පාදයේ පවතින වක්‍ර කියලා. ඒ අර්ථය ලියන්න පාදෙහි බන්ධනිහා පේශිවලින් බන්ධනිහා පේශි සංගත වීමෙන් අස්ති සැකැස්ම තුල යටිපතුලට වක්‍ර වූ හැඩයක් ලබා දෙයි. ඊළඟට මිනිසාගේ පාදයේ ප්‍රධාන වක්‍ර දෙකකි. ප්‍රධාන වක්‍රාකාර දෙකකි. එක අන්වායාම වක්‍ර, දෙක තීර්යක් වක්‍රය. වෙනම ඡේදයකින් පාදයේ විලුඹේ සිට ඇඟිලි තෙක් දිවෙන වක්‍ර අන්වායාම වක්‍ර ලෙස හඳුන්වයි. එහි පාර්ශ්වික අන්වායාම වක්‍රය සහ මධ්‍ය අන්වායාම වක්‍රය ලෙස වක්‍ර දෙකකි. ඊළඟට පාදයේ හරස් අතට දිවෙන වක්‍රය තීර්යක් වක්‍රය ලෙස හැඳින්වේ. චුට මෙහෙ බලන්න. මේ ඔය වක්‍ර මේ හොයාගන්න විදිහ තමයි. හරිද? ඕගොල්ලන්ටම පුළුවන් එක හොයාගන්න. මෙහෙම මේ තින්තේක කකුල ඔබලා වක්‍ර හොයාගන්න. එහෙමයි. හරි. ඔය සුදු පාට පසුබිමක මම තියන්න කකුල සපත්තු සෙරිපු නැතුව
තියපුවාම මොකක් වදිනවද? print එකක් වදිනවා. footprint එක. හරි? ඒ එහෙම වැදුනායින් පස්සේ හරිද? මෙහෙම. මොම් වැදුනා කියලා හිතන්නකෝ. මේ දල වශයෙන් අඳින්නේ හරි? ඔහොම වැදුනහම හරිද? දැන් මේ මේ පැත්ත දේහයේ මොන පැත්තද කියන්නේ? මධ්‍යාක්ෂ පැත්ත කියලා හිතනවා. මේ අර අනිත් කකුල මේ පැත්තේ. හරි? මෙන්න මෙහෙම වක්‍රයක් තියෙනවා මේ. මෙහෙම වක්‍රයක් තියෙනවා. වක්‍රයක් තියෙනවා කියලා කියන්නේ ඒ හින්දා තමයි ඒක මොනවා වෙන්නේ නැද්ද? print වෙන්නේ නැත්. ඒ කියන්නේ මේක මෙහෙම වක්‍රයක් තියෙනවා පාළුවම වගේ කොහොම හරි. ඒ හින්දා ඒක ගෑවෙන්නේ නැහැ. ආයේ මේ පැත්තෙනුත් වක්‍රයක් තියෙනවා මෙහෙම. මේ වක්‍රයක්ත් තියෙනවා. ඊළඟ වක්‍රය මේක පෙන්වන්න අමාරුයි. ඊළඟ වක්‍රය තියෙන්නේ කොයි අතරද? මේ මේ අතර තියෙන්නේ. හරි. ඒක කියන්නේ අන්වායම් මේ මේ තීරයක් වක්‍රය. මේකට කියනවා අපි මධ්‍ය පැත්තට තියෙන එකට කියනවා මෙහෙම. මධ්‍ය අන්වායම වක්‍රය. මේකට කියනවා පාර්ශික අන්වායම වක්‍රය. මේකට කියනවා තීරයක් වක්‍රය කියලා. දැන් ඔය ඔය වක්‍ර මොනවන්නු තිබුණා නම් එහෙම වෙන්න ඕනි දේ මොකද්ද? මුළු මේ දැන් ඔබේ මුළු යටිපතුරම ඔය බංකුව වගේ ලෑල්ලක් වගේ වුණා නම් මොකද වෙන්නේ? මුළු ඔක්කොම print වෙන්න එපා. print වෙන්නේ නැහැ. සමහර තැන් වලින් අඩුයි. හරි. අඩු වෙන්න හේතුව මෙහෙම මේ මේ මෙහෙම තියපුවාම ගානට මෙයා වෙන්නේ ඔන්නෝම තියෙන්නේ. හරි. ඒතර එහෙම වක්‍ර තියෙන තැන තමයි අර වදින්නේ නැත්තේ. පැහැදිලිද? ඒක ඔයිට වැඩි ඔය යන්තන්නේ යන්ද? මෙන්න මේ රූපේ බලන්න. එතකොට හොඳට පේනවා. 31 වෙනි පිටුව. longitudinal arch නිල් පාට එක. ඒක නම් කරන්න අන්වායාම වක්‍ර. ට්‍රාන්ස්වර්ස් ආච් තීරයක් වක්‍ර. තේරෙනවද? දැන් වක්‍රය හැදි ඇයි කියන්නේ? වක්‍රය හැදිලා තින්නේ අස්ථිවල පිහිටන විදිහ අනුව තමයි වක්‍රය හැදිලා තින්නේ. හරි. දැන් අර අර රූප සටහනත් පොඩ්ඩක් ඇඳලා තියාගන්න. අරක සිරස් දේහ ඉරියව්වේදී ස්ථාවරව සිටියද චලනය වෙමින් සිටියද ඒකාකාරී ලෙස දේහ බර ව්‍යාප්ත වීම සඳහා පාදයේ මෙම වක්‍ර වීම පැවතීම හේතු වේ. ආගෙන මෙම්මේ මෙහෙම ඇවිදිද්දී සහ මෙහෙම හිටගෙන ඉද්දී මේ වක්‍ර පිහිටීම මගින් දේහ බර සම්ප්‍රේෂණයට පහසු වෙනවා කියලා කියන්නේ. ආගෙන විශේෂයෙන්ම මේක හිටගෙන නිකන් ස්ථාවර වෙද්දී නෙමෙයි ඇවිදිද්දී තමයි මේ වක්‍රතාවය ගොඩක් වැදගත් වෙන්නේ. මොකද අර ආච් එකක් වගේ ඔහොම වක්‍ර වීමක් තියෙන හින්දා මෙම දෙපැත්තෙන් පොළව හිර කරන්න පුළුවන් මැදින් හිස් තියලා. හරි. ඔව්. එතකොට දේහ බර සම්ප්‍රේෂණය කරන්න ලේසි වෙනවා. හරි. ඒ අනුව වක්‍ර වක්‍ර ඔක්කොම තුනයි ඈ. මොකද වක්‍ර තුන මධ්‍යන්වායාම වක්‍රයයි පාර්ශ්විකන්වායාම වක්‍රයයි තීරයක් වක්‍රයයි. තීරයක් වක්‍රය තියෙන්නේ මේ අතර මෙහෙම. අන්වායාම වක්‍රය තියෙන්නේ මේ අතර. හරි. මධ්‍යන්වායාම වක්‍රය කියන මම අදහස පාවිච්චි කරන මේවා මේ කකුල මෙහෙම තියෙනවා මේ කකුල ඔහොම තිබ්බොත් මේ තියෙන මධ්‍යාක්ෂ රේඛාවනේ ඒ පැත්තට තියෙන වක්‍රය මොකද්ද? මධ්‍යන්වායාම වක්‍රය. මේ පැත්තට තියෙන වක්‍රය පාර්ශ්වික අන්වායාම කියන්නේ අන්වායාම කියන්නේ මෙහෙම විලුඹයි ඇඟිලි අතර මෙහෙම විලුඹේ සිට ඇඟිලි දක්වා මෙහෙම දිනනවා නම් අන්වායාම. ඒකේ මධ්‍ය පැත්තට එක මධ්‍ය අන්වායාම පාර්ශ්වික පැත්තට එක පාර්ශ්වික අන්වායාම. මෙහෙම දිබිලා මෙහෙම මේ අතට කකුලේ මේ අතර උහම තියෙනවා නම් ඒක මොකද්ද? තීරයක් වක්‍රය. හරි. එතනින් පහළ ගාත්‍රයත් ඉවරයි. එහෙනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ගාත්‍රා සැකිල්ල ඉවරයි ආක්ෂීය සැකිල්ල ඉවරයි.
ඊට පස්සේ මාතෘකාවක් ලියන්න මානව සැකිල්ලේ පවතින ප්‍රධාන සංදි ලියන්න මානව සැකිලි පද්ධතියේ හමුවන ප්‍රධාන සංදි වර්ග තුනකි එක ගෝල කුහර සංදි දෙක අසව් සංදි තුන විවර්තනී සංදි ඕගොල්ලන්ගේ සම්පත් පොතේ තියෙන්නේ නම් ඔය සංදි වර්ග තුන පමණයි ඒ වුණාට සමහර පොත් බලපුවාම ඒවයි ඊට වඩා වෙනස් ඒවත් කියලා තියෙනවා අපි නිකමඩ බලමු 32 වෙනි පිටුව ඒකේ තියෙනවා බෝල් ඇන් සොකට් තියෙනවානේ බෝල් ඇන් සොකට් කියලා දැන් ලියන්න ගෝල කුහර සංදි බෝල් ඇන් සොකට් ජොයින්ට් කියන්නේ ගෝල කුහර සංදි ඒවනම් හරි ලේසි අවබෝධ කරගන්නනේ ඇයි මේ මේ එකක තියෙනවා මොකද්ද කුහරයක් ඒකට සෙට් වෙන්න අනිත් අස්තිය කෙලවර තියෙනවා බෝලයක් ගෝල කුහර සංදි ඊට යටින් එක හයින් ජොයින්ට් කියලා තියෙන්නේ ඒක මොකද්ද ඒක හැඩේ බලන්න මොකද්ද මොන වගේද කියලා ඒක හරි අමුතුයි නේද ඒක හරියටම අර දොරට දාලා තියෙන මොකක් වගේ දොරේ තියෙන සරණේරු කියලා කියන්නේ අන්න ඒක වගේ ඒක සිංහලෙන් මොකද්ද කියන්නේ අසව් සංදි පහළ තියෙන සංදියක් ග්ලිඩින් කියලා හරිද ඒකේ තියෙන්නේ තැටි දෙකක් පෙන්ලා තියෙනවා ඒක මෙහෙමයි මේ එක ආස්තියක් මත තව ආස්තියක් මොනවා වෙනවද කියනවාම ලිස්සලා යන මෙහෙම 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 යනවා එක ආස්තියක් උඩ තව ආස්තියක් කොහොම මෙහෙම ලිස්සලා යනවා කොහොම හරි ඔව් හැබැයි ඒක අපේ සිලබස් එකේ දාලා නැහැ හරි ඒ හින්දා ඉතින් විස්තර නම් කරන්නේ ඒකට කියනවා ලිස්සන සංදි කියලා අනිත් පැත්තේ උඩ පිවොට් ජොයින්ට් හරි ඒ ඒකේ මොකද්ද තියෙන්නේ කියන්නේ නිකන් වලල්ලක් වගේ එකක් තියෙනවා ඒක මැද අස්ථි කොටසක් කැරකවෙනවා ඒකට තමයි කියන්නේ විවර්තනී සන්ධි කියලා ඊට පස්සේ තියෙනවා කොන්ඩයිලොයිඩ් ජොයින්ට් කියලා ඒකට කියන්නේ කන්දකාබ සන්ධි ඒක ටිකක් දුරට ගෝල කුහරයකට සමානයි නමුත් ඒකමම නෙමෙයි අර ලොකු කුහරයක් නැති නිසා ඊට පස්සේ පහලේක සැඩල් ජොයින්ට් මොකක් සැඩල් ජොයින්ට් කියන්නේ සෑදල සන්ධි සෑදලේ වගේ ඒ මෙකැනිකල් රූපේ බලන්න එතකොට තේරෙනවා ඒ කියන එක සෑදල සන්ධි ඉතින් එතකොට දැන් මෙතන තියෙනවනේ ළමයි සන්ධි වර්ග 1 2 3 4 5 6 යි රිසෝස් බුක් එකේ තියෙන සන්ධි කීයද 3යි නේද පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අර ඒගොල්ලෝ කියන්නේ සන්ධි 3යි කියලා ඒ හින්දා ඒ 3 ගැන විතරක් විස්තර කරනවා හරිනේ එහෙනම් මාතෘකාව ලියන්න ගෝල කුහර සන්ධි ලියන්න මෙම සන්ධිවලදී එක අස්තියක කෙලවර වූ ගෝලාකාර හැඩති හිසක් වෙනත් අස්තියක කෝප්ප හැඩයක්ගත් කුහරයක් සමග සන්ධානය වේ මිනිසාගේ මෙවැනි ගෝල කුහර සන්ධි දෙකකි ඔබ දැන්ටමත් දන්නවා ගෝල කුහර සන්ධි දෙක ලියන්න එක උරහිස් සන්ධිය දෙක උකුල් සන්ධිය ඊළඟට ලියන්න ගෝල කුහර සන්ධියක් හරහා ගෝලකුහර සන්ධියක් තියෙනකොට ඒක හරහා අර අපි ඉගෙන ගත්ත චලන වලින් මොනවද පුළුවන් ඔක්කොම පුළුවන් හරි ලියන්න සම්මිංජනය ප්‍රසර්ජනය අපනයනය අභිනයනය
චක්‍රායනය වැනි පුළුල් චලන පරාසයක් පෙන්විය හැක. ඊට පස්සේ අසව් සන්ධි. ඒකට ලියන්න දොරක අසව්වක් ලෙස අස්තිවල සන්ධානග්‍ර එකිනෙක බද්ධ වී ඇත. මොකක් වගේද? දොරක අසව්වක් මෙන්. ඒ කියන්නේ දොරක තියෙන සරණේරුවක් වගේ. උදාහරණ ධනහිස් සන්ධිය වැලමිට සන්ධිය. මේ ඇඟිලි පුරුක් අතර තියෙන්නේ මොනවලද? අසව් සන්ධිය. මේ හැමතැනම මෙතන මෙහෙම මේ හැමතැනම. හරි. ඒක ලියන්න. ඇඟිලි පුරුක් අතරද අසව් සන්ධිය ඇත. මේ බලන්න මේ ඒ වගේ සන්ධියකින් කරන්න පුළුවන් වෙන්නේ අර වගේ ලොකු චලන සේරම පෙන්වන්න බෑ. මොකක් විතරයිද? සම්මිංජනයයි ප්‍රසර්ජනයයි. ලියන්න. මෙවැනි සන්ධි වලින් සිදු කළ හැකිවන්නේ සම්මිංජනය හා ප්‍රසර්ජනය වැනි සීමිත චලනයකි. ඊළඟ එක විවර්තනී සන්ධිය. හරි, දැන් මෙහෙ බලන්න. මෙහෙ හරි. විවර්තනී සන්ධිය කියන එකේ තියෙන මෙන්න එහෙම ස්වභාවය හොඳට බලාගන්න. හරි, මේ මාස්තියක් තියෙනවා. හොඳේ කස්තිය. මේ තියෙන්නේ බන්ධනිය. හරි, මේ පැත්තෙන් බන්ධනියක් දාලා මේක මැද්දෙන් තවස්ති කැල්ලක් ගහන මෙතනින්. ඒක උඩට තියෙන්නේ මොමල්. එතකොට මේකට පුළුවන් මේ උඩ තියෙන අස්තියට පුළුවන් එහාට මෙහාට චලනය වෙන්න. හරි, ඔහොම දෙපැත්තට. මේ බන්ධනිය හින්දා එළියට මොනවා වෙන්නේ නැද්ද? පයින්නෙත් නැහැ. ඔහොම තියෙන තැන කිව්වනේ. මෙහෙම තියෙනවා නම් අක්ෂ කසේරුකාව මෙහෙම තියෙනවා නම් මෙහෙම තියෙනවා නම් දන්තාකාර ප්‍රසරය, ඊට උඩින් තියෙනවා ඇට්ලසය. එතකොට අක්ෂ කසේරුකාව මත දන්තාකාර ප්‍රසරය, අක්ෂ කසේරුකාව මත ඇට්ලස් දෙපැත්තට චලනය වෙන එක තමයි මොකද්ද? ඔය සන්ධියට උදාහරණේ. හරි, ඒ කියන්නේ එක අස්තියක කොටසක් මෙහෙම උඩට ගිහිල්ලා බන්ධනියකින් වෙන් කරලා මේක පණින් නැතුව තියාගෙන, හරිද? ඒක ඒ තුල අස්තිය මත තව අස්තියක් දෙපැත්තට මොනවද මෙහෙම චලනය වෙනවා. හරි, එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි, දැන් ලියමු අපි ඒක. යම් අස්තියක් වලලු හැඩති බන්ධනියක් මගින් යම් අස්තියකට සමීපව සිටිනසේ රඳවා ගන්නා අතර අස්තිය හා බන්ධනිය මගින් සෑදී ඇති මුදුව තුළ භ්‍රමණය වීමට හැකියාව ලබා දෙයි. දැන් මෙහෙම නෙමේ. දැන් මේක හිතන්නකෝ. මෙහෙම බලන්න, මේක ඇට්ලස් කියලා හිතන්නකෝ. මෙතන මේ ඇට්ලස්. ඒතර මේ පැත්තෙන් තියෙනවා බන්ධනියක් ඒකේ. හරි, ඒතර මේ බන්ධනියයි අස්තියයි අතර හිදසාසර දානවා මේ කූර වගේ කොටස. ඒතර ඒ ආවරණය වෙලා තියෙන ව්‍යුහය ඇතුලේ මෙහෙම දෙපැත්තට මොනවා වෙන්න පුළුවන්ද? චලනය වෙන්න පුළුවන්. හරි, ඔව්, ලියන්න. මෙහෙම මේ වෙනම ඡේදකින් මිනිසාගේ කසේරුවේ අක්ෂ කසේරුකාව සහ ඇට්ලස් කසේරුකාව අතර පවතින විවර්තනී සන්ධිය මගින් හිස පැත්තෙන් පැත්තට භ්‍රමණය කළ හැකි වේ. සයිඩ් ටු සයිඩ් රොටේෂන්. එච්චරයි.
දැන් මේ මාතෘකාව ලියන්න අස්ති පද්ධතියේ රෝග